සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි අදත් ඔබ සියලු දෙනාම සමාජ සංගායනා ධර්මානුශාසනාව හිමිදිරි උදෑසන ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ අපේ ජීවිතය සහ අද දවස තුල තමන්ගේ ජීවිතයේ සැලසුම් නිසි ලෙස විධිමත් ලෙස සිදු කර ගැනීම සඳහා අනන්ත තුනුරුවන්ගේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දවසේ සියලු වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වාසිතේ තුල ජීවිතය හදා ගන්නට ජීවිතයට යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් ගොඩනගා ගන්නටයි මේ දවස් ආරම්භයේදීම පින්වත් ඔබ සියලු දෙනාම මේ සමාජ සංගායනා ධර්මානුශාසනාව තුළින් අපේක්ෂා කරන්නේ දවසක් පින්වත්නි ධර්ම සාහිත්‍යයේ තියෙනවා ඉතාමත්ම ලස්සන කතාවක් දවසක් සක්‍රයට අවශ්‍ය වෙලා තිබුණා මිනිස්සුන්ට සහ සතුන්ට නිසි විධිමත් ආයුෂ ප්‍රමාණයක් ලබා දෙන්න. මෙහෙම කල්පනා කරපු සක්‍රයා දවසක් සිසු පරිවාර සේනාව එකතු කරගෙන තමන්ගේ යටතේ සේවය කරන සියල්ලම එකතු කරගෙන සක්‍රයා දිනයක් යොදා ගත්තා මිනිස්සුන්ට සතුන්ට ජීවත්වෙන්ට අවශ්‍ය කරන නිසි ආයුෂ ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ සාමාන්‍යයෙන් අපි කැලේ ඇතුළේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන සතු වර්ග තුනක් ඉන්නවා. පළවෙනි සතා රිළවා. දෙවෙනි සතා බල්ලා. තුන්වෙනි සතා තමයි හරකා. දැන් මේ තුන් දෙනා සක්‍රය යොදාගත්තා. මිනිස්සුන්ටත් සමීපයි. මේ සත්තු තුන් දෙනා සත්තු ලෝකයේ නියෝජනය කරමින් මනුස්ස ලෝකයේ නියෝජනය කරමින් එක් මිනිසෙකුත් යොදා ගන්නවා මේ ආයුෂ දෙන වැඩපිළිවෙල නැත්තම් සම්මන්ත්‍රණය කරගෙන යන්න. දවසක් වෙලාවක් යොදාගෙන ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් මේ සම්මේලනය පවත්වනවා සත්තුන්ටයි මිනිස්සුන්ටයි ආයුෂ දෙන්න. ඉස්සෙල්ලම එනවා ආයුෂ ගන්න රිළවා. රිළවෙතින් පැන පැන ඇවිල්ලා වටපිට බල බල ආනවා සක්‍රයගෙන් දේවයන් වහන්ස අපි මොකද අද දවසේ කැඳෙව්වේ කියලා කියන ඔබට ආයුෂ දෙනවා. ඒ ආයුෂ ප්‍රමාණය තුළ ඔබ ජීවිතය සැලසුම් කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ කාලේ මේ දේ කරනවා, වයසට යනකොට මේ දේ කරන්නේ, තරුණ කාලේ ළමා කාලේ මම ජීවිතය මේ විදියට සැලසුම් කරනවා කියලා ඔබ ඒ වයසට සරිලන විදියට ජීවිතය හදාගන්නට අවශ්‍ය වෙනවා. සක්‍රයා රිළවට දෙනවා පින්වත්නි අවුරුදු 20ක්. රිළව කියනවා දේවයන් වහන්ස මට අවුරුදු 20ක් වැඩි. මට අවුරුදු 10ක් දෙන්න ඒ ඇති. රිළව අහනවා මට මේ අවුරුදු 10 තුල මොකක්ද කරන්න තියෙන රාජකාරිය? ඔබ හොඳට මතක තියාගන්න ඒ අවුරුදු 10 තුල තමන්ට සිදු කරන්න තියෙන රිළවට සිදු කරන්න තියෙන රාජකාරිය මොකක්ද කියලා. සක්‍රය කියනවා බරපතල වැඩ මුකුත්ම නැහැ. තියෙන්නේ පොඩි පොඩි සුළු සුළු වැඩ ටිකක් විතරයි. එහාට මෙහාට පැන පැන නියවන්න ඔරවන්න විතරයි තියෙන්නේ. එතනින් මෙහාට රිළවට බරපතල කිසිම රාජකාරියක් නැහැ. දැන් රිළවා සක්‍රය දුන්න අවුරුදු 20ක්.
විස්සක් වැඩි කිව්වා, දහයක් අරගෙන රිලව ගියා. ඊළඟට එනවා නැට්ට ටිකක් වනවන බල්ලෙක්, සුනකෙක්. ඇවිල්ලා අහනවා, දෙවියන් වහන්ස, අපි හදිස්සියෙම කැඳෙව්වෙ මොකටද කියලා. අපි ඔබට අද ආයුෂ දෙනවා. රිලවට වගේම අවවාදයක් දෙනවා සුනකයාටත්. මේ ආයුෂ ප්‍රමාණය තමන් සැලසුම් කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ ළමා කාලයේ, තරුණ කාලයේ වයසට යනකොට සාමාන්‍යයෙන් සුනකයොත් වයසට යනවා. මේ කාලයේදී මම මේ දේවල් සිදු කරන්න ඕනි කියලා. බල්ලටත් දෙනවා සක්‍රයා අවුරුදු 20ක්. බල්ලා කියනවා, දේවයන් වහන්ස, මට අවුරුදු 20ක් වැඩි. මට අවුරුදු 10ක් තිබුණා නම් හොඳටම ඇති කියලා. දැන් සාමාන්‍යයෙන් බල්ලෙක් ජීවත් වන්නේ අවුරුදු 10ක් 12ක් වැනි කෙටි කාලයක්. බල්ල අහනවා, අවුරුදු 10 අරගෙන දේවයන් වහන්ස මට මේ අවුරුදු 10 මොකක්ද කරන්න තියෙන්නේ? සක්‍රිය කියනවා, ඔබට බරපතල වැඩ මුකුත්ම කරන්නේ නැහැ. කරන්න තියෙන පොඩි වැඩ කීපයක් විතරයි. බුරන්න ඕනි, පනින්න ඕනි, හපන්න ඕනි, එහාට මෙහාට දුවන්න ඕනි. ওই ටික විතරයි තියෙන්නේ. එතරම් මෙහාට කිසිම රාජකාරියක් සක්‍රිය බල්ලට දුන්නේ නැහැ. ඊළඟට එනවා හරකෙක්. හරකෙක් ඇවිල්ලා අහනවා, දෙවියන් වහන්ස, අපි කැඳෙව්වෙ මොකටද කියලා. සක්‍ර දෙවේන්ද්‍රයා කියනවා, අද ඔබට අපි නිශ්චිත ජීවත් වෙන්න ආයුෂ ප්‍රමාණයක් දෙනවා. මේ ආයුෂ ප්‍රමාණය ඔබ සැලසුම් කරගන්න ඕනි. රිලවට, සුනකයට දුන් අවවාදෙම ඒ විදිහටම දෙනවා. ළමා කාලය, තරුණ කාලය, තමන්ගේ වැඩිහිටි කාලය සහ වයසට ගියාට පස්සේ තමන් කොහොමද කටයුතු කරන්න ඕනි කියලා. හරකට පින්වත්නි දෙනවා අවුරුදු 60ක්. හරක සක්‍ර දේවේන්ද්‍රයා හරකට අවුරුදු 60ක් දීලා කියනවා, ඔබ මේ අවුරුදු 60 තුල හොඳට ජීවත් වෙන්න අවශ්‍යයි. එතකොට පුළුවන් තමන්ට අවශ්‍ය කරන වැඩ ටික හොඳට කරගන්න. හරක කියනවා, දේවයන් වහන්ස, මට අවුරුදු 60ක් වැඩි. මට අවුරුදු 20ක් තිබුණා නම් ඇති. දැන් සක්‍රයට අවුරුදු 40ක් තියාගන්න කියලා හරකත් අවුරුදු 20ක් අරගත්තා. අරගෙන අහනවා, මම මේ අවුරුදු 20 තුල දේවයන් වහන්ස මොකක්ද කරන්න ඕනි? සක්‍ර දේවේන්ද්‍රයා කියනවා, ඔබට කරන්න තියෙන්නේ බර අදින එක විතරමයි. එතරින් එහාට මොකුත්ම කරන්න දෙයක් නැහැ. ඔය ටික කරාට පස්සේ හොඳටම ඇති. හතරවෙන්ට එනවා, මේ ලෝකේ ඉන්න ඉන්ටෙලිජන්ම සත්වයා මිනිස්සයා. ලෝකේ ඉන්න බුද්ධිමත්ව සත්වයානි මිනිස්සයා. එනවා සක්‍ර දේවේන්ද්‍රයා ළඟට. ඇවිල්ලා අහනවා, මේ තරම් වැඩ තියෙද්දි මේ මොකටද අපිව කැදෙව්වේ කියලා. කියනවා, අපි ඔබට ආයුෂ දෙනවා. මේ ආයුෂ ප්‍රමාණය භුක්ති විඳින්නට අවශ්‍යයි. මිනිස්සයා බලාගෙන ඉන්නවා පිටිපස්සේ ඉඳලා. රිලවටත් 20ක් දුන්නා, සුනකයටත් 20ක් දුන්නා, ගවයට 60ක් දුන්නා. දැන් සක්‍ර දේවේන්ද්‍රයා ආයුෂ දෙනකොටම කියනවා, මට ආයුෂ කොච්චර දෙනවද කියලා. කියනවා, මම ඔබට අවුරුදු 20ක් දෙනවා කියලා. සක්‍ර දේවේන්ද්‍රයාට මිනිස්සයා කියන, මට අවුරුදු 20ක් මදි. මට අවුරුදු 80ක් ඕනි. එහෙම නැත්තම් මම ওই ආයුෂ ගන්නෙ නෑ. ඒ ආයුෂ ටිකත් අරගෙන සක්‍ර දේවේන්ද්‍රගෙන කමක් නැහැ, අවුරුදු 80ම තියාගන්න කියලා සක්‍ර දේවේන්ද්‍ර මිනිස්සයට අවුරුදු 80ක් දුන්නා. නමුත් අවුරුදු 80 දීලා මිනිස්සයා ඇහුවේ නැහැ සක්‍රයගෙන් මේ කාලය තුල කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා. දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න, මිනිසාගේ තිබෙන දුර්වලකමක් තමයි යම් රාජකාරියක් පවරනකොට ඒක කරන්නේ කොහොමද කියලා ඒක පිළිබඳව විචාරශීලී බුද්ධියක් මිනිස්සයට නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තිබෙන්නේ දෙමළ පත්‍රේ වුණත් නිකන් දෙනවා නම් මිනිස්සු අරගන්නවා කියලා. ඒ වගේ සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අවුරුදු ටික අරගෙන ගියා. ඇහුවේ නැහැ මේ ජීවත් වෙන කාලය තුල
මොකක්ද මම කරන්න ඕනි කියලා. ඉස්සෙල්ලම මිනිස්සයාට දුන්නේ සක්‍රදේවේන්ද්‍රයා අවුරුදු 20යි. අවුරුදු 20 කියලා කියන්නේ තරුණ කාලය. තරුණ කාලේ හොඳට කෙලිදොලින් සෙල්ලම් කරලා ඉගෙන කියාගෙන හොඳට ජීවත් වෙන කාලේ තමයි අර සක්‍රදේවේන්ද්‍රයා මිනිස්සයාට දුන්නු පළවෙනි අවුරුදු 20. ඒක තමයි මිනිස්සයාට ස්වාභාවිකවම සක්‍රදේවේන්ද්‍රයා දුන්නු ආයුෂ ප්‍රමාණය තමයි අවුරුදු 20. ඒ අවුරුදු 20 බොහොම සතුටින් එහාට මෙහාට දුව පැන විනෝද චාරිකා යමින් යහළු හිතමිත්‍රාදීන් එක්ක ඉතාමත්ම සතුටින්ම ජීවත් වෙන කාලේ. දැන් අවුරුදු 18 19 20 වෙනකොට අර තරුණ කාලේ සක්‍රදේවේන්ද්‍ර අපිට දීපු අවුරුදු 20 නිමාවට පත් වීගෙන යනවා. ඊට පස්සේ එන්නේ අර ගවයට අවුරුදු 60ක් දීලා ගවය ඒකෙන් ගත්තේ අවුරුදු 20යි. අවුරුදු 40ක් සක්‍රේ ළඟ තියලා ගියා. දැන් අන්න මිනිස්සයට ඉබේම ආරෝපණය වෙනවා අර හරකගේ අවුරුදු 40. ඒ අවුරුදු 40 හරකට සක්‍රදේවේන්ද්‍රය දුන්නේ වෙන මුකුත්ම නෙමේ බර අදින්නම විතරයි. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20 ඉඳලා 60 වෙනකම්ම මිනිස්සයා මොකද කරන්නේ? බර අදින එක, ජීවත් වෙන්න උත්සාහ කරන එක. දැන් වර්තමානයේ විශ්‍රාම යන්නේ අවුරුදු 60න්නේ. ඒක නිසා අවුරුදු 60 වෙනකම්ම මිනිස්සයා කරන්නේ අනන්ත අප්‍රමාණ දුකක් විඳින්මින් ජීවත් වෙන්න යුතුයකම් සිදු කරන්නට මහා බරක් අදින එක. ඒ බර අදිනකොට කොයිතරම්නම් දුකක්ද? තමන් දිවා රාත්‍රී නොබලා වැඩ කරනවා මොකටද? ජීවත් වෙන්න, කන්න බොන්න හොයාගන්න, දරුවන්ට සංග්‍රහ කරන්න, ස්වාමියාට බිරිඳට සංග්‍රහ කරන්න, විවිධ යුතුයකම් වගකීම් ඉටු කරන්න මිනිස්සු අනන්ත අප්‍රමාණ දුකක් මේ අවුරුදු 40 කාල පරාසය තුල විඳින්ට සිද්ධ වෙනවා. ඒ කාලය තුල ඔබට තමන්ගේ ජීවිතය පිළිබඳව සිතන්නට කාලයක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය විවහාරේ අපි දැකලා තිබෙනවා ආධ්‍යාත්මයේ යම් දියුණුවක් හරි ලබා ගන්න තියෙන එකම දවස තමයි මාසේ අනිත් දවස් හැම එකේම ජීවත් වෙන්න උත්සාහ කරලා මනස දියුණු කරගන්න මනසට යම් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්නට තියෙන එකම දවස තමයි පොය දවසේ. ඉතින් අපි දකිනවා බොහෝ දිනෙක පොය දවසෙත් කියන්නේ හරියට ඉතාමත්ම කාර්ය බහුලයි කියලා. පොය දවසෙත් කාර්ය බහුලයි. නමුත් අපි මතක තියාගන්න අවශ්‍ය වෙනවා මාරයාට කාර්ය බහුල නැහැ. මාරයා අවශ්‍ය වෙලාවට අපි බෙල්ලෙන් අල්ලගෙන යනවා. එතකොට ගේ හදලද වෙනත් යුතුයකම් වගකීම් ඉටු කළද මාරයා ඒවා කිසි දෙයකට මායිම් කරන්නේ නැහැ. මේ අවුරුදු 60ක කාලය තුල තමන්ගේ කාලයට භෞතික වටිනාකමක් සහ ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට එකතු වෙනවා අවුරුදු 60 ගෙවිගෙන යනකොට බර ඇදලා වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා දැන් ගෙදරට වෙලා ඉන්නකොට අර රිලව සක්‍රදේවේන්ද්‍රයා දුන්නනේ අවුරුදු කීයක්ද? අවුරුදු 20ක් දුන්නා. රිලව අවුරුදු 20ම ගත්තේ නැහැ. රිලව ගත්තේ අවුරුදු 10යි. අවුරුදු 10ක් සක්‍රේ ළඟ තියලා ගියා. දැන් අන්නේ ඒ අවුරුදු 10 මිනිස්සයට ආරෝපණය වෙනවා. රිලවකේ රාජකාරිය තමයි පණින එක, නියවන එක, ඔරවන එක. දැන් සාමාන්‍යයෙන් විරිත්තන එක රිලවගේ තිබෙන සාමාන්‍ය හැසිරීම. දැන් අවුරුදු 60ක් වෙලා විශ්‍රාම ගිහිල්ලා නිවසට වෙලා ඉන්නකොට අපිට නිකම්ම එනවා දරුවන්ගේ දරුවන් බලාගන්න. දැන් මේ දරුවෝ නලවන්න ඕනි, කෑම කවන්න ඕනි, නිදි කරවන්න ඕනි, නාවන්න ඕනි, අඬන් නැතුව තියාගන්න ඕනි, දහසක් වැඩ. අන්න අර රිලවගේ රාජකාරිය මිනිස්සයාට එනවා සාමාන්‍යයෙන් දරුවෙක් නලව ගන්න බලාගන්න එහාට මෙහාට
උඩ පන්න පන්න එක්කගෙන යන්න ඕනි, වෙරෙත්තන්න ඕනි, නියවන්න ඕනි, හයියෙන් හිනාවෙන්න ඕනි, ළමය ටික ටික එහාට මෙහාට ඇවිද්දවගෙන යන්න ඕනි. නොයෙකුත් රාජකාරි එනවා. අර අපි රිලවගෙන් ගත්ත රාජකාරි ඉටු කරන්න ගියාම එතකොට අපිට දානෙට බණට පන්සලට යන්න කාලයක් ඉතුරු වන්නේ නැහැ. සමහර අයගෙන් අපි ඇහුවට පස්සේ කියන්නේ ළමයාගේ වැඩ, මේ දුවගේ පුතාගේ වැඩ. ඒ තරමටම වයසට යනකොටත් මිනිස්සුන්ට වැඩවල කිසිදු නිමාවක් නැහැ. ඒ නිමාව ඇති කරගෙන තිබෙන්නේම තමන්ගේ තිබෙන නිදහස තමන් විසින්ම නැති කරගෙන තිබෙන්නේ. ඊට පස්සේ ටික කාලයක් යනකොට අර අවුරුදු 10 රිලවගෙන් ගත් අවුරුදු 10නේ, ඔය අවුරුදු 10 ගෙවිලා යනකොට අපිට ආපහු වෙනව නිකම්ම සක්‍ර දේවේන්ද්‍රයා බල්ලා තියලා ගියපු ආයුෂ 10 අපිට එනවා 70 ඉඳන් 80 වෙනකම්. එතකොට සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය අප්‍රාණිකත්වයේ තමයි තියෙන්නේ, සප්‍රාණික නැහැ. යන්න එන්න අමාරුයි, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, වාඩි වෙලා ඉන්න බෑ. වාඩි වුණොත් නැගිටින්න අමාරුයි, වැඩි වෙලාවක් හිටගෙන ඉන්න බෑ. මේ වගේ දහසක් ප්‍රශ්න වයසට යනකොට. එතකොට අපිට නිකම්ම තරහ යනවා. එතකොට ඔබ මතක තියාගන්න අවශ්‍ය වෙනවා, සක්‍රිය බල්ලට දුන්නු වගකීම තමයි බුරන්න ඕනි, ඔරවන්න ඕනි, පනින්න ඕනි, හපන්න ඕනි. වයසට ගියාට පස්සේ අපි දකිනවා බොහෝ දිනෙකට තරහ යනවා. ද්වේෂ සහගත සිතුවිලි තමයි බොහෝ දිනෙකුගේ මනස තුල නිරන්තරයෙන්ම රෝපණය වෙලා තිබෙන්නේ. ප්‍රධානතම හේතුව තමන්ගේ ජීවිතයේ තරුණ කාලය පිළිබඳව සිතනකොට තමන්ට ආධ්‍යාත්මික වටිනාකමක් ජීවිතයට ලබා දෙන්න හැකියාවක් ලැබුණ නැති වුණොත් තමන්ට තමන් ගැන ජීවිතේ එපා වෙන තත්වයට පත් වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කේන මච්චේර පල්ලලි. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං. තරුණ කාලේ හොඳට ඉගෙන ගියා ගන්න අවශ්‍ය වෙනවා. තරුණ කාලයේ තුල හොඳට මිලමුදල් ධනධාන්‍ය සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා. තමන්ට ශක්ති ප්‍රමාණෙන් තමන්ගේ කායික සහ මානසික ශක්තිය පවතින කාලය තුල හරියට ඒ දේවල් මගහැරලා තමන්ට ආධ්‍යාත්මික දියුණුවකුත් නැහැ, භෞතික දියුණුවකුත් නැහැ. අපි දකින වර්තමානයේ තරුණ පරම්පරාව පාලං උඩ, බෝක් උඩ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් විවිධ දූෂිත අශීලාචාර, විවිධ සමාජ අපගාමී ක්‍රියාකාරකම් තුළ මේ තරුණ පරම්පරාව නියැලෙන තත්ත්වයකට වර්තමානයේ තුළ පත් වෙලා තිබෙනවා. ඒ පුජ්‍යලයා තුළ තමන්ට දියුණුවක් නොමැති බවත්, තමන්ගේ සමාජයට දියුණුවක් නොමැති බවත් මතක තියාගන්නට අවශ්‍ය වෙනවා. තමන් හිතන්ට අවශ්‍ය වෙනවා, මගේ මේ තරුණ කාලය තුළ, මේ තරුණ කාලයේ මම මොකක්ද සිදු කරන්න අවශ්‍ය වන්නේ කියලා. රට්ඨපාල මහරහතන් වහන්සේ තරුණ කාලයේදීම කල්පනා කළා තමන්ගේ ජීවිතේ හොයන්ට පුළුවන් ආර්ය ගවේෂණය තමයි සත්‍ය අවබෝධ කර ගැනීම. දෙමාපියන්ගෙන් අවසර ඉල්ලලා ඉල්ලලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවදි වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට තලම් ශක්තිය තිබුණා තරුණ වයස තුල. ජීවිතයට පරමාදර්ශ චරිත ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා. ඔබ පාසලෙන් එළියට ගිහිල්ලා තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න යන්නේ විවිධ දූෂිත අශීලාචාර පටහැනි ක්‍රියාවන් නම් ඒ තුල ඔබ පිරිහීමට සහ ඔබ තුලින් සමාජයේ පිරිහීමට පත් වෙනවා. තරුණ කාලය තුළ තමන්ගේ ජීවිතයට අධ්‍යාපනයේ විධිමත් ලෙස බෞභෝගද ධනධාන්‍යද ජීවිතයේ තරුණ කාලයේදී ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙම ගියාට පස්සේ වයසට යනකොට මරණාසන්න මොහොතේදී මතක තියාගන්න අවශ්‍ය වෙන අපට මේ පංචස්කන්ධේම එපා වෙන තත්වයට පත් වෙනවා. ඇවිදින්න බෑ, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, ඇඳේවත් එක විදියකට ඉන්න බෑ,
එතකොට අර එකට ඇඳේ ඉන්නකොට තමන්ට ජීවිතේ තමන් තරුණ කාලේ ළමා කාලේ වැඩහිටි කාලේ කරපු දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න අවශ්‍ය වෙනවා ජීවිතේ වැඩිපුරම මතක් වෙන්නේ තමන්ට ආසන්න කර්ම විදියට මතක් වන්නේම ජීවිතේ සිදු කරපු අයහපත් ක්‍රියාකාරකම්. ඒ අයහපත් ක්‍රියාකාරකමක් ආසන්න කර්ම වශයෙන් අවසන් සිතුවිලි ධාරාවට ගොඩ නැගුණොත් නිසක වශයෙන් ගිහිල්ලා උප්පත්ති ලබන්නේ නරක, තිරිසං, ප්‍රේත, අසුර කියන සතර අපාය තුලයි. නමුත් ආචින්න කර්ම වශයෙන් නිතර නිතර පුරුදු කරන කර්ම වශයෙන් ඔබ ක්‍රියාත්මක වෙනවා නම් යහපත් කුසල අදහස් තුල ජීවිතය හදාගන්න ඔබේ ජීවිතය ඉතාමත්ම ශක්තිමත් යහපත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ හිතන්න ධර්මාශෝක රජතුමා ගැන. ධර්මාශෝක රජතුමා ස්ථාන 84,000ක් හැදුවා. නමුත් ස්ථාන හැදුවට වඩා ධර්මාශෝක රජතුමා තමන්ගේ సంతානය හදාගත්තේ නැහැ. තමන්ගේ සිත ශක්තිමත් කරගත්තේ නැහැ. ඒක නිසා තමන්ට ආසන්න කර්ම ලෙස අකුසල සිතුවිල්ලක් බලපෑවා. එයට සාපේක්ෂව ගෙහිලා දුගති භූමියක උප්පත්ති ලැබුවා. ඔබ හිතන්න අපේ ජීවිත මොන විදියට අවසන් වේවිද කියලා. අපට ජීවිතයේ පිළිබඳව පූර්ව වශයෙන් නිගමනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කවදාවත් ජීවිතේ හිතන දේවල් ඒ ආකාරයටම සිදුවන්නේ නැහැ. ඒක තමයි මේ ජීවිතයේ තියෙන ස්වභාවය. මේ සසරේ තිබෙන ස්වභාවය. අපි හටගෙන ඉන්න මේ කාම ලෝකයේ තිබෙන ස්වභාවය. මේ ඉන්ද්‍රියන් සියල්ලම සකස් වෙලා තිබෙන්නේම අපි යහපත් මාර්ගයකට අරගෙන යන්නට නොවේ. අපි නිරන්තරයෙන්ම අයහපත් මාර්ගයකට අරගෙන යන්න තමයි මේ සියලුම ඉන්ද්‍රිය පද්ධතිය සකස් වෙලා තිබෙන්නේ. අපි හිතන්ට අවශ්‍ය වන්නේ අපි මොන වගේ දෙයක්ද සිදු කරන්නට අවශ්‍ය වන්නේ කියලා. සත්ධර්මයේ තුල හික්මීම ජීවිතයට නොලැබුණොත් ඒ පුජ්‍යලය හරියට අර මසුන් නැති විලක් අභියස ඉන්න කොස්වාලහිනියෙක් හූල්ල හූල්ල ඉන්නා වගේ තමයි තමන්ට යමක් කමක් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසායි තමන්ගේ ජීවිතයට සද්ධර්ම ස්පර්ශය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, යෝනිසෝ මානසිකාරය තුල ධර්මානු ධර්ම ප්‍රතිපන්නව ජීවිතය හදාගන්නට අවශ්‍ය වෙනවා. ඒ හදාගන්නට නම් තමන්ට යමක් කමක් කරන්නට පුළුවන් කාලය තුල මේ මනස ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය තමයි ප්‍රබල කුසල විපාකයක් ලෙස ඡායාවනපායිනී පෙන්වත්නි ඔබ අත් නොහැර යන සෙවණැල්ල වගේ සැප විපාක නිරන්තරයෙන් ලබා දෙමින් ඔබේ පස්සේ ගමන් කරන්නේ. අපි දකින බොහෝ දෙනෙක් කියනවා ස්වාමින් වහන්ස මම මොන දේ පටන් ගත්තත් මට හරියන්නේ නැහැනේ කියලා. ඒකෙන් මට ලාභයක් නැහැනේ, අලාභයක්ම විතරයිනේ කියලා. නමුත් ඔබට ඒ විධිමත් විදියට සැලසුම් කරගන්න පුළුවන් නම් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය වන පරිදි තමන්ගේ ක්‍රියාකාරකම් ටික දවස තුල සැලසුම් කරගන්න පුළුවන් නම් ඔබටත් සාර්ථක මිනිසෙක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. අපි දකිනවා ලෝකයේ දියුණුවේ ඉහළම තැනට ගියපු අය විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන් අය, චීනයේ ජැක්මා, නෙල්සන් මැන්ඩෙලා වැනි අය ලෝකේ පුරාම ප්‍රකට චරිත බවට පත් උනේ තමන් ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ කටුක අත්දැකීම් වලට, අභියෝග වලට පත්වන්නට සිද්ධ වුණා. අපි අපේ අභියෝග හඳුන ගන්න අවශ්‍ය වෙනවා. තමන් ඉදිරියේ සිටින අභියෝග මගහැර නොයා ඒවට නිසි ලෙස විධිමත් ලෙස මුහුණ දෙමින් ජීවිත ජයග්‍රහණයට අවශ්‍ය කරන මාර්ගය තමන්ම නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අපි අර හරකගෙන් ගත්ත, රිලවගෙන් ගත්ත, සුනකයකින් ගත්ත ආයුෂ ප්‍රමාණයම වින්දනය කරමින් නිකං තවත් කෙනෙකුට නියවමින්, රවමින්, බරම අදිමින්, එහාට මෙහාට පණමින්, බුරමින්, හපමින් තමයි අපට ජීවිතය නිමාවට පත්කිරීමට සිදුවන්නේ. ඒ තුළ ඔබට ඔබේ ජීවිතය පිළිබඳව
අවබෝධයක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලබාගන්න අපි සියලු දෙනාම මේ මනුස්ස කියන කුලකේට, මනුස්ස කියන වචනයට වටිනාකමක් බලයක් ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. ඒ බලයේ අවසාන තැනට අපේක්ෂා කරන්නේ මේ බලය, මේ විඥාණය, මේ මනස, මේ සිත කොයිතරම්නම් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත්ද කියලා. ඔබ භෞතික වශයෙන් සංවර්ධනය වෙනවා සේම ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන්නට අවශ්‍ය වෙනවා. ඔය භෞතික සියල්ලම මරණයෙන් මෙහා නතර වෙනවා. ඒව සියල්ලම භූමිය මත උදකලා කරලා දාලා යන්න සිද්ධ වෙනවා. එතනින් මෙහාට යන්නේ මේ අපි හදාගන්න ආධ්‍යාත්මික ශක්තිය පමණයි. ඒ ආධ්‍යාත්මික ශක්තියමයි සැප විපාක පිණිස, දුක් විපාක පිණිස සසරේ මේ 31 තලය තුල යහපත් අයහපත් භවයන් තීරණය කරන්නේ සල්ලි නොවේ. ඒව තීරණය කරන්නේ අපේ තිබෙන යහපත් චර්යාමය ක්‍රියාකාරකම්. අපි නිරන්තරයෙන්ම සිදු කරන සෑම දෙයක් පිළිබඳව යම් අවබෝධයකින් යුක්තව කටයුතු සිදු කරන්නට අවශ්‍ය වෙනවා. ඒකයි දවස තුල අපට සැලසුමක් තබා ගන්නට අවශ්‍ය වෙනවා. ඔබ තරුණෙක්, වැඩිහිටියෙක්, යම් ආකාරයේ මහලු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය තමන්ගෙන් සමාජයට ඉටු වේ යුතු සහ තමන් ජීවිතයේ සකස් කරගත යුතු වගකීම් සහ යුතුකම් පිළිබඳව ප්‍රාමාණික අවබෝධයකින් යුක්තව කටයුතු සිදු කරන්නට අවශ්‍ය වෙනවා. එහෙමනොත් ඔබට ජීවිතයේ ළමා කාලය, තරුණ කාලය, වැඩිහිටි කාලය සහ ජීවිතයේ අවසාන කාලය ඔබට යහපත් ලෙස සතුටින් ජීවිතය දවස නිමාවට පත්කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒක නිසා මේ ධර්මානුශාසනාව පින්වත් ඔබ සියලු දෙනාටම තමන්ගේ ජීවිතයේ සිත තුළ තිබෙන අයහපත දුරුකට යහපත කුසලයෙන් ලන්කොටගෙන තමන්ගේ ජීවිතය යහපත් මිනිසෙකු ලෙස අද දවස ගත කරන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා